අපි කවුරුත් දන්නවා අද අගෝස්තු මාසේ 27 වෙනිදා මෙතන හුඟ දෙනෙක් මම හිතනවා කැත්තෝ දැල්ලාල්ලා ඉන්නේ. එහෙනම් අත්වල හොඳට කරකට මතු වෙලා ඇති. ඔය කරකට මතු වෙච්ච අත්වලින් ආපෝ කතිරයක් ගහන්න තියෙනවා ලබන 21 වෙනිදා. එතකොට ප්‍රචාර කටයුතු කරන්න අපිට තව දවස් තියෙන්නේ 22. ඡන්දෙට දවස් තියෙන්නේ 25. කෙටි කාලයක්. එතකොට ලංකාවේ මේ 9 වෙනි ජනාධිපති තෝරන වැඩිම අපේක්ෂකෝ ඉල්ලලා තියෙන්නේ මේ සැරේ. දුසින් 3යි තවත් 3යි. 39ක් ඉන්නවා. මේකට 109ක් ඉල්ලුවක් දිනන්නේ එක්කෙනා. එහෙනම් අපිට අපි සහතික කරලා කියන මේ රටවටේ දේශපාලනය කරන තොරතුරු දන්න නිසා ඉර හඳ වගේ සැප්තැම්බර් 22 වෙනිදා තමයි දවල් ප්‍රවෘත්ති වලින් අහන්න වෙන්නේ අවසන් ප්‍රතිඵලය. ශ්‍රී ලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස මාලිමාව ලකුණෙන් තරඟ වැදුණු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා තේරිපත්ති ඇත කියන ප්‍රවෘත්ති අහන්න පුළුවන්. ඒක දැන් කාටවත් නවත්තන්න බෑ. මඩ ගැහුවත් අවලාද නැගුවත් දැන් මේ ජනගහ ආය හරවන්න විදියක් නෑ. එතෙන්ට ගෙනල්ලා තියෙන්නේ අපේ සහෝදරු පැහැදිලි කරා වගේ ලංකා ඉතිහාසයේ දැවැන්තම බලවේග සංවිධාන ශක්තිය ජාතික ජන බලවේගේ වටා එකතු වෙලා ඉන්නේ. මේ මැතිවරණයේ සුවිශේෂයි. මේක විශේෂ මොකක්ද දන්නවද? වසර 76ක දූෂිත පාලනය හමාර වෙනවා. අලුත් දේශපාලන පරිච්ඡේදයක් ලියනවා. මෙච්චර කල් රට පාලනය කරේ එක්තරා පැලැන්තියක්. පවුල් කීපයක්. DS සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, ප්‍රේමදාසලා, රාජපක්ෂලා. ඔහොමනේ පාලනය කරේ. දැන් මේ ජනාධිපතිවරණේ ප්‍රධාන අපේක්ෂකෝ බැලුවා. දැන් බලන්නකෝ මේ කට්ටිය අපේක්ෂකත්වයට ආවේ කොහමද, සුදුසුකම් මොකක්ද කියලා. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකෙක් වෙන්න තියෙන සුදුසුකම් මොකක්ද? තාත්තා ජනාධිපති වීම. එයාට වැඩිය දක්ෂ කට්ටියක් පක්ෂේ නැද්ද? ඉන්නවා. දෙන්නේ නැහැ. හරි. එතකොට නාමල් රාජපක්ෂ ජනාධිපති වුණේ අපේක්ෂක වුණේ තාත්තා ජනාධිපති වීම. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකකම ගත්තේ මාමා ජනාධිපති වීම. JR. එතකොට පෞල් දේශපාලන. පෞල් දේශපාලනෙන් අවුල් කරපු රටක් මේක. පෞල් වලට තිබුණම අවුල්නේ. පෞලෙන් පෞලට ගියාම. ඔන්න පළවෙනි වතාවට ඈත අනුරාධපුරේ තඹුත්තේ ගම ඔබ වගේම ගැමි පවුලක ඉපදිච්ච දරුවේ ගොවි පවුලක දරුවේ ප්‍රදේශයේ පාසලට ගිහිල්ලා හොඳින් අධ්‍යාපනය සමත් වෙලා කැලණි විශ්වවිද්යාලයට ගිහිල්ලා භෞතික විද්‍යා උපාධියක් විශේෂ උපාධියක් අරගෙන දේශපාලන නායකයෙක් වෙලා මහ පොළොවේ හැදිලා පුංචි පැලයක් ලොකු වෙලා රටටම සෙවණ දෙන මහා දෙවන්ත පක්ෂයක් නිර්මාණය කරලා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මහජන නායකයෙක් ජනතා නායකයෙක් ජනාධිපති වෙන්නේ එළඹෙන සැප්තැම්බර් 21 පවත්වන ජනාධිපතිවරයා. පෞල් දේශපාලනේ ඉවරයි. මහ පොළොවෙන් මතුවෙච්ච නායකයෙක් ජනාධිපතිවරයා බවට පත් වෙනවා. මහ පොළොවෙන් මතුවෙච්ච නායකයෙක් ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එතකොට අපි ගම්මොළ කතාවට කියනවා තුවාලේ ඇති මිනිහටලු තුවාලේ වේදනාව දැනෙන්නේ. දැන් ඉතින් මේ තුවාල වලට අවුරුදු 76ක් බෙහෙත් දැම්මේ කොළපාට නායකොයි නිම්පාට නායකොයි. ඇව්වට තරහ වෙන්නේ පසනීපද? දැන් තුවාල සනීපද කියලා මං අහන්නේ. දැන් ගොවිතැනට එම් හොඳයිද? ආර්ථිකය හොඳයිද? බංකොලොත් නැති රටක්ද? උගත්තු ඉන්නවද? රට අතහැරලා යනවද? ඒ කියන්නේ තුවාලේ දැන් වණයක් බවට පත් වෙනවා. තුවාල වණයක් වෙලා. හේතුව ඇයි දන්නවද? තුවාලකාරෝ ඡන්දේ දුන්නේ තුවාලේ ගැන දන්නේ උන්ට නෙවෙයි. අපි දුන්නා කරකට මතුවෙච්ච අත්වලින් කරකටයක් කවදාවත් මතුවෙච්ච නැති උන්ගේ නම් කැලි කති. උන් ගිහිල්ලා උන්ට දිව්‍ය ලෝක හදාගත්තා ඡන්දේ දීපු කට්ටියට අපායවල නිර්මාණය කළා. ආන්නේ යුගයේ දැන් අවසන් වෙනවා. පළවෙනි වතාවට ඔබේම පන්තියේ කෙනෙක් අපේම කෙනෙක් තුවාලේ තියෙන මිනිහෙක් ජනාධිපති වෙන්නේ මේ සැරේ. අලුත් පරිච්ඡේදයක්. අලුත් ආරම්භයක්. ආන්නේකට කවුරුත් එකතු වෙන්නේ. වැරද්ද නිවැරදි කරන්න යන්නේ මේ විදිහට. දැන් මේ තරඟේ අපි ජාතික ජනබලවේගයේ හදලා දැන් අවුරුදු ගාණක් වෙනවා. මේ බලාපොරොත්තු ඇතුව හැදුවේ කවදා හරි මේක ගන්නවා කියලා ඈ. මේ රට හදන්න බාර ගන්නවා කියලා.
ඉතින් පොඩියට පටන් ගත්ත ඉතින් මැරතන් එකක් දුවන්න පටන් ගන්න සාමාන්‍ය කොහමද ආරම්භය? හෙමිට හෙමිට. හැබැයි දවස් දැන් 22යි තියෙන්නේ. දැන් කොහමද වේගය ගන්න ඕනේ? මුළු ජවයේම දාන ශක්තියම දානවා. දැන් ජයග්‍රහණිත යන්න සූදානම් වෙන්නේ. අන්තිම ටික වේගෙන් යමු ඈ. ඉතුරු ටික. පස්ස බලන්න එපා දෙවෙනියා පේන්නේ නැහැ. ඈතට වගේ තිතක් වගේ සජිත් වගේ කෙනෙක් ඉන්නවා. බලන්න එපා. ඉස්සරහට මියා ඉතුරු ටික. මේ මැතිවරණේ අපි දිනනවා කියලා කියන්නේ කොහොමද දන්නවද? මේ මැතිවරණේ රනිල් රාජපක්ෂලා කැමැත්තෙන් තියෙන එකක්ද නොතියා බැරිකමට තියෙන එකක්ද? මේක තියන්නේ නැතුව කොච්චර බලි කෑවද? පළාත් පාලන ඡන්ද කල් දැම්මා. පළාත් සභා කල් දාලා අවුරුදු 5යි. මේ ජනාධිපතිවරණේ නොතියන්නේ නඩු ගියා. 22 වෙනි සංශෝධන ගෙනාවා. රංගේ බණ්ඩාර ඇවිල්ලා කිව්වා ඡන්ද නොතියා තව අවුරුදු 5ක් ඉන්න දෙන්න කිව්වා. අන්තිමේට පොලිස් ප්‍රතිපත් කරන්නේ නැතුව කිව්වා පොලිස්පති නැතුව ඡන්ද තියන්න බෑ කිව්වා. රාජපක්ෂලා රනිල්ලා ඉදිරි ආරක්ෂක වළලු දාලා ඡන්ද නොතියා ඉන්න හැදුවා. දැන් ඉදිරි ආරක්ෂක වළලු ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? කඩලා බිඳලා ඔක්කොම ඉවරයි. තව දවස් 22යි. අනිවාර්යයෙන්ම මේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණේ කොටිය මාලිමාව ඔසවනවා නියතයි සිකුරුයි කියනක අපි කියනවා. දැන් ආ ඉදිරි ආරක්ෂක වළලු නැහැ. ආයි දාන්න බැරියර් නැහැ. දැන් ඒ කට්ටිය කා කොටා ගන්නවා. දැන් මම සතුටු නැහැ. මේ රට බංකොලොත් වීම සම්බන්ධයි. අපි කවුරු සතුටු නැහැනේ? බංකොලොත් උනාට සතුටු නැහැනේ? මිනිස්සු අමාරු වැටුණාට සතුටු නැහැ. ඒ වුණාට එක සතුටක් තියෙනවා අප්පා. මොකක්ද දන්නවද? මේ රට බංකොලොත් කරපු නිල් පාට කොළ පාට පක්ෂ දෙක බංකොලොත් වෙනවා. නැද්ද මං අහන්නේ? ඒ දෙක බංකොලොත්. ditta dhamma vedaniya karmaye pala dunna wage rata vinasha kara vinasha karapu paksha dekat vinasha. samajiko pali ne. dan vinasai. dan kola paata hoyannat ba. nil paata hoyannat ba kavalak vela. නැද්ද මං අහන්නේ? කවලම් වෙලා. දැන් මේ ගියසරේ මේ අම්මලා තාත්තලා කතිර ගහලා ආපු මහින්ද මහත්තයාගේ മന്ത്രിවරු දැන් කොයි පැත්තේ ඉන්නේ? SB කොහෙද? නිමල් පියතිස්ස කොහෙද? තොණ්ඩා කොහෙද? ඒවයි. කවලම් වෙලා. කවලම් වෙලා. දැන් ඒ නිසා මේ ඔක්කොම කුඩුපට්ටම් වෙලා කා කොටා ගන්නවා. දැන් මේ සමහර ඒවා දැන් අපේ වේදිකාවේ අපිට කියන්න දෙයක් නැහැ. එයාලම කියනවානේ. එයාලම කියනවා. මේ ළඟදි තලතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විනාඩි 29ක කතාවක් කරනවා. ඒ 29 එතුමිය කියනවා මේ සජිත් ප්‍රේමදාසට ඉක්මන් කමක් තියෙනවා. පොඩි කුලප්පුවක් තියෙනවා. මෙයාට මේ ජනාධිපති වෙන්න තදියමක් තියෙනවා. තාම නමුත් මෙයා ජනාධිපති කමට මෝරලා මදි කිව්වා. හරි. මේ ගියසරේ දෙවෙනියා වුණෙත් හරි අමාරුවෙන් කිව්වා. දෙවෙනියා වෙනකොට නායකයයි නියෝජ්‍ය නායකයයි සභාපතිතුමයි එකට හිටියේ කිව්වා. මේ සැරේ මාරු ප්‍රශ්නේ කිව්වා. නියෝජ්‍ය නායක සජිත් වෙනම ඉල්ලනවා කිව්වා. නායක රනිල් වෙනම ඉල්ලනවා කිව්වා. සභාපති පොන්සේකා වෙනම ඉල්ලනවා කිව්වා. දිනන්නේ කොහොමද කියලා ඇහුවා. වේගෙන් ජාතික ජන බල වේගය ඉස්සරහට එනවා කිව්වා. මෙහෙම වුණොත් සියදි විනාසා ගන්න වෙනවා කිව්වා. කිව්වද නැද්ද? කිව්වා. ඕක හම්බුම් මටත් ටිකක් හිතේ අමාරුවක් ඇවිල්ලා. මං තලතගේ දාන්න කට්ටියට කෝල් එකක් දීලා කිව්වා. තලත නිකන් තැනක නෙවෙයි කිව්වේ. පාර්ලිමේන්තුවේ කිව්වා සියදි විනාසා ගන්න වෙනවා කියලා කට්ටියටම. ඔය තලතගේ ගෙදර සැප්තැම්බර් 21 බෙල්ල වල දා ගන්න කඹ එහෙම තියෙනවා නම් අයින් කරන්න, වහ බෝතල් එහෙම තියෙනවා නම් අයින් කරගන්න, මැරෙන්න නම් දෙන්න එපා කියලා. මේ කතාවේ ගැඹුරක් තියෙනවා. මොකද්ද ගැඹුර? ජාතික ජන බලවේගයේ බලයට આવෝ සියදි විනාසා ගන්න වෙනවා. ඇයි සියදි විනාසා ගන්නෙ? හොරකම් කර අනන් නසා ගන්න වෙයි, අපරාධ කර අනන් නසා ගන්න වෙයි. මේ එක්කෙනෙකුටවත් මැරෙන්න දෙන්න බෑ. ඇයි? එතකොට නඩු දාන්නේ කාට? එන කොටම වහබෝතල් ලයින් කරන්න කියලා තියෙනවා. ලනු හිමයින් කරන්න කියලා තියෙනවා. දැන් මේකෙන් තේරෙනවා හතුරාපවා පිළිගන්නවා ජාතික ජන බලවේගය දිනනවා කියලා. ඒකනේ තලත කියන්නේ. තලත දැන් සජිත් පෙරදුනාම කියනවා ඕක තමයි එදා මම පාර්ලිමේන්තුවේ කිව්වේ. ඒකටයි දැන් වැඩි හදාගත්තේ. තලත ඊළඟට කියනවා මේ සජිත් වටේ දැන් දූෂිත කල්ලි එක්කහුව වෙලා. මේකෙනුත් ඇතිපලක් නැහැ. තලතට නොතේරුණාට සජිත් දූෂිතෙක්ද නැද්ද? දූෂිතේ. සමහරු ඉතින් ඉන්නවා නම් සජිත් පිරිසිදු මහත්තයා කියලා. නෑ, කිසිදුම පිරිසිදු භාවයක් නෑ. තලත කියපුවට වැඩිය තේරුම් ගන්න ඕනේ තලත ඇතුළු අපි කණ්ඩායම. සජිත්ගේ සහෝදරී හොර 5000කලත් එක්ක අහුණාද නැද්ද? අහුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලේ.
අව්වෙලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා. අර 5000 කොළ මිටි දෙක මෙහෙම පෙන්නලා කිව්වා. දුලාංජලි ජයකොඩි ප්‍රේමදාස අද උදෑසන ලංකා බැංකුවේ ATM machine එකේ මිලියන 20ක් තැම්පත් කරලා තියෙනවා. මිලියන 2ක් තැම්පත් කරලා තියෙනක ලක්ෂ 20ක් තැම්පත් කරලා තියෙනවා. මේ සියල්ල හොර 5000 කොළ CCTV කැමරා වල මේවා සටහන් වෙලා තියෙනවා. මේකට අපි නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. කරාද? නැහැ. ටික දවසකින් මහින්ද රාජපක්ෂ මාධ්‍යයට කියනවා හිටපු ජනාධිපති කෙනෙක්ගේ දුවෙක් නිසා හොර 5000 කොළත් එක්ක අහු වුණාට ඒ ජනාධිපතිතුමා ගැන මං සලකලා ඒක ටිකක් එව්වා මෙව්වා කරා කිව්වා. දැන් මේ කලපිටියේ කවුරු හරි හොර 5000 කොළයක් එක්ක හම්බුනොත් එව්වා මෙව්වා කරන්න කෙනෙක් එමින් ඉන්නවද? නැහැ. අරක එව්වා මෙව්වා කරා. අපි ඔබට එකක් කියනවා. ඔය එව්වා මෙව්වා කරපු හොර 5000 කොළ නඩුවත් අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ගන්නවා තමයි. ජනාධිපතික දුවට එක නීතියයි කලපිටියේ මිනිස්සුන්ට එක නීතියයි කියලා දෙකක් ජාතික ජන බලවේගයේ නැහැ. වත්කම් තියෙන කෙනා වෙන්න පුළුවන්, දුප්පත් කෙනා වෙන්න පුළුවන්, නීතිය නම් නීතිය. බලවතා වෙන්න පුළුවන්, උගතා වෙන්න පුළුවන්, බලයක් නැති කෙනා වෙන්න පුළුවන්, නූගතා වෙන්න පුළුවන්, නීතිය නම් නීතිය. එකකට ගේනවා. හොඳද නරකද? හොඳයි. ගේන්නේ. දැන් පේනවනේ දෙගොල්ල කරපු විදිය. ප්‍රේමදාසගේ හොරකම් රාජපක්ෂ වහනවා, රාජපක්ෂලගේ හොරකම් ප්‍රේමදාස වහනවා.